ಸ್ವಲ್ಪ ದವಸ ಹಾಕೇವ ಅದ್ರ ನೀರು ಕೊತ್ತೆ ದೇಕಷ್ಟ ಎಣ್ಣೆ ಪಂಚು ಆಡತ್ತೆ ಕಾಲ ಭರ್ತೇ ಪಾಡಂ ತೇ ಬಾವ ಕೊಸೇದ್ರೆ ಟ್ರನ್ ಬಲಪುರತ್ವೆ ಇನ್ನವ ಅದಾಪೇ ತೇಮಾವ ತಮ್ಮ ಏಕಲಸ್ತಿನ ಪಾಡಂ ತೇಮಾವ ಅಪಟ ಓನೇ ದೇ ಲಭಿನ ಹ್ಯಾಟಿ ಹಾ ದಂ ಅಪ ಮೊಲೇಮ ಬಲಮು ಅಪಿಟ ಓನೆ ಮೊನವದ ಕಿಯಲ ಅಪಿಟ ಓನ ದೇವ ಲಭಿನ ಹ್ಯಾಟಿನೇ ಅಪಿ ಬಲಂಡ ಯಾನ್ನೆ ಲಭಿನ ಕೊಹೆಂದ ಕಿಯಲ ಬಲಂಡ ಇಸ್ಸರಲಾ ಅಪಿಟ ಓನ ದೇವ ಮೊನವದ ಕಿಯಲ ಒನ್ನ ಅಪಿ ದಂ ಬಲಂಡೈ ಸೋದಾನ ವೆನ್ನಿ ಹಾರೆ ಓನ ಹೆಮೋಟಮ ಮಟ ಮತಕ್ ಕರಗಾನ್ ಓನಟ ಓನ ದೇವ ಮೊನವದ ಕಿಯಲ ಆ අපිට ඕන පොන්ෂි යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නා පන්තියට අපි අහලා බලමු එයාට මොනවද ඕනේ කියලා. ඔයාත් කියන්න බලන්න මොනවද ඔයාට ඕනේ. එයාට ඔන්න මාම ඕනේ කියලා කියනවා නේද? එහෙනම් ඔන්න අපිට දෙමාපියන්ගේ ආදරේ ඕන වෙනවා නේද? ආදරේ සෙනෙහස අනුකම්පාව දයාව අන්න ඒ වගේ අගුණ එද පුතේ අපේ ජීවත් වෙන්න ඔන්න ඒ වගේ ගුණාංග රාශිය අවශ්‍ය වෙනවා නේ අනිත් අයගේ ආදරය පිළිගැනීම අනුකම්පාව නේද පුතේ මේ දේවල් ඔන්න ඕන වෙනවා හරි තව දැන් ඔයාලට මොනවද ඒ වගේ ඕනි කියලා අපි අහලා බලමු බලන්න නිපුණිට මොනවද ඕන වෙන්නේ ඕන කරන දෙයක් කියන්න බලන්න. තාම හිතා ගන්න අමාරුයි වගේ නේද? හරි. සනායට ඕන දෙයක් කියන්න බලන්න. සනායට මොනවද? කෑම බීම කන්න බොන්න ඕනේ ඇත්තනේ නේ නේද? තිසලට මොනවද ඕනේ? අම්මා තාත්තා අම්මමයි තාත්තමයි ඕනේ නේ අපිට නෑ දෑයෝ තෝරන වෙනවා නේ. හරි. කියන ඇපලයි කොමඩි ඔන්න මල්ලිට ඕනලු ඇපලුයි කොමලුයි ඔන්න කන්න බොන්න තමයි ඒ කියන්නේ ඕන කියන්නේ නේද හරි ඕන අදිට මොනවද ඇඳුම් පැළඳුම් ඒක තමයි අපිට ඇඳුම් ඕනනේ නේද ඇඳුම් නැත්තම් අපිට නිර්වස්ත්‍රව තමයි ඉන්නුනේ හැමෝම හූ කියයිනේ ඒකනේ ඇඳුනුත් ඕනේ සශ්මිත මොනවද නිවාසයක් ඕනේ නේද පුතේ ඊට හරි නිවාසයක් ඕනේ රදිනිට මොනවද ඕනේ රදිනිට මොකද එපාද කියන්න හරි ඕනතේ මතක් කරගන්නකෝ හරිද හරි දම්සිරින්ට මොනවද ඕනි ගස් කොළ ගස් වැල් ඕනේ හරි දම්සිරින්ට ඕන ගස් වැල් ඕනේලු හරි දැන් ඔයාලා මාතර සම්බන්ධ වෙලා ඉන්නේ මොනව තියෙන නිසාද කියලා චුට්ටක් කල්පනා කරන්න බලන්න විසන්දිට මොනවද ඕනි පාසල් උපකරණ මේවට අපි කියමු පුතේ පාසල් උපකරණ කියලා. හරි. අනිත් ළමයි යන්න මට කැමරා ඔෆ් කරගෙන ඉන්නේ ඒ නිසා මම එයාලට අවස්ථාව දෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ එයාලා ඉන්නවද නැද්ද කියලා. නේද කැමරා ඔන් කරලා තමයි මට දෙන්න පුළුවන් අවස්ථාව. හරි. එහෙනම් දැන් ඔන්න අපිට ගොඩාක් දේවල් ඕන. දැන් අපි බලන්න මෙහෙම මේ නහය වහගත්තොත් එහෙම වලට ඉන්න පුළුවන්ද? අපිට මෙහෙම හුස්ම ගන්න ඕනේ නැද්ද? ඈ ඕනේ නේද? හුස්ම ගන්න ඕන නැද්ද? හුස්ම ඕනේ. නේද? එතකොට දැන් අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ අපිට විදුලිය තියෙන නිසා. නේද පුතේ? විදුලිය ඕනේ. බැරි වෙලා හරි කරන්ට් එක කපලා තිබුණා විදුලිය විසන්ධි කරලා තිබුණා පාද කරන්න වෙන්නේ නැහැ අපිට. නේද? ඔන්න එදිනෙදා ජීවිතේදී ඔන්න අපිට ඕන වෙනවා විදුලිය. ඒ වගේම අපි හැමදාම ගෙදරට වෙලා ඉන්නේ නැහැනේ. එහා මෙහා යන්න ඕනේ නේද? අපි ඉස්කෝලේ යන්න උනහම කොයි හරි ගමනක් යන්න ඕන හම ඔන්න අපිට ගමන් බිමන් යන්න සිද්ධ වෙනවා නේද එහා මෙහා යන්න ඕනේ එහෙනම් ප්‍රවාහනේ ඒකට කියන අපිට ප්‍රවාහනේ කියලා ඒ වගේම ලෙඩක් හැදෙනොත් හච්චෝන් හච්චෝන් කියපුවම ඕන වගේ කියලා
ආ කොහෙද එක ගණන් යන්නේ? ආ බෙහෙත් ගන්න එක යනවා නේද? ආ ඖෂධ ඕනේ දැන් ඔන්න. ආ පොන්සි යාළුවෙක් උත් ඉන්නවා, එයාටත් ඔන්න බෙහෙත් ඕනේලු. පේනව නේද? ආ ඔන්න බෙහෙත් අරන් දෙන්න යන්න වෙනවා එකගෙන. හරි. හරි. එහෙනම් පොතේ අපිට දකින්න පුළුවන්, එහෙනම් මේ විදිහට අපිට ජීවත් වෙන්න නම් ගොඩාක් දේවල් අවශ්‍ය වෙනවා නේද? අපි මුලින්ම එහෙනම් හඳුනගමු ඒ ජීවත් වීමට අපිට අවශ්‍ය දේවල් මොනවද කියන එක බලන්න, මොනවද ඕන වෙන්නේ කියලා. ඔයාලා කියපු දේවල් මෙතන තියෙනවා. අපිට පුතේ මෙන්න මේ වතුර, වතුර නැතුව ඉන්න බෑ නේද? අපි ගෝවා කෑම බීම කියලා, කෑම නැතුව දවස් දෙකක් තුනක් ඉන්න පුළුවන්. හැබැයි පුතේ වතුර නැතුව අපිට ඉන්න නේද? කෑම නැතුව සමහර අය සතියක් දෙකක් හිටපු ඉඳලා තියෙන අවස්ථාවක් තියෙනවා. මේ මුහුදේ අතරමං වෙච්ච අය එහෙම නේද? බෝට්ටු වල ගිහිල්ලා අතරමං වෙච්ච අය එහෙම කෑම නැතුව ආහාර නැතුව ඉඳලා තියෙනවා. හැබැයි වතුර නැතුව එහෙම ඉන්න පුළුවන්ද? නැහැ. ජලය අපිට අනිවාර්යෙන්ම ඕනේ නේද පුතේ? ඒ වගේම තමයි ආහාර. ඔන්න අංක එක දෙක වශයෙන් නම් කරන්න බැහැ අපිට. අපිට කෑමත් එහෙනම් අවශ්‍ය වෙනවා, නැත්නම් අපි ලොකු වෙන්නේ නැහැ නේද? බෙහෙත් කරන්න අපි කියනවා ඖෂධ කියලා නේද පුතේ? අපිට බෙහෙත් ඕන වෙනවා. අපි හැමදාම නිරෝගී වෙන්නේ නැහැ. ලෙඩ හැදුනහම අපි බෙහෙත් ඕන වෙනවා. ඇඳුම්, ඇඳුම් නා එක දරුවෙක් මතක් කරා නේද? ඇඳුම් ඕනේ කියලා. ඇඳුම් නැත්තම් අපිට ඉන්න වෙන්නේ අනිත් කටේ හූ කිය කියා තමයි. පොත්, ඒකත් ඔයාලා මතක් කරා නේද පුතේ? ඔන්න එහෙනම් අධ්‍යාපනය ඉගෙනීම සඳහා අවශ්‍ය පාසල් උපකරණත් අපිට ඕන වෙනවා. විදුලියත් අපිට අනිවාර්යයෙන්ම ඕන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉස්සර කාලේ විදුලිය තිබ්බේ නෑ පුතේ, ඒ කාලේ අතීතේ. ඔයාලගේ ආච්චිලා සීයලාගේ කාලේ නම් ඔන්න එයාලා විදුලිය නැතුව ජීවත් වුණා. හැබැයි දැන් අද අපිට ජීවත් වෙන්න පුළුවන් විදුලිය නැතුව බෑ. අපි විදුලියට දැන් හුරු වෙලා, විදුලියත් වල ප්‍රවාහනේ එහෙම නැත්නම් එහා මෙහා ගමන් බිමන් යාමටත් අපිට ඕන වෙනවා. ඔය ගමන් බිමන් යාම කියන එකට අපිට කියන්න පුළුවන් ප්‍රවාහනය කියලා. හැමෝම කියන්න බලන්න වචනේ ප්‍රවාහනය. ප්‍රවාහනය සඳහා අපිට වාහන ඕන වෙනවා නේද? ඉන්ධන ඕන වෙනවා, ඒත් එක්ක අවශ්‍යතා රාශියක් මත වෙනවා. ඉතින් නේද? හරි, මේ බලන්න ප්‍රවාහනය කිව්වහම මේ සියලුම දේවල් අයිති. හොඳයි. ඒ වගේම අපිට ජීවත් වෙන තොරතුරුත් ඕන වෙනවා නේද පුතේ? පුවත්පතෙන්, ගුවන් විදුලියෙන්, සංගණාවලින්, අත්පත්‍රිකාවලින්, රූපවාහිනී යන්ත්‍රයෙන් අපිට තොරතුරු ලැබෙනවා. හොඳයි. එහෙනම් අපි ලැයිස්තුවක් හදමු. මාතෘකාව තමයි අපිට ජීවත් වීමට අවශ්‍ය දේවල්. පහලට 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 ලියන්න බලන්න. ඔයාලට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් දැන් අපි ඉගෙන ගත්ත කරුණු කාරණා ආශ්‍රයෙන් මොන වගේ දේවල්ද ඕන වෙන්නේ කියලා ලියාගෙන යමු බලන්න. අපට ජීවත් වීමට අවශ්‍ය දේවල්. හරි, අපි අහලා බලමු බලන්න මොනවද අවශ්‍ය වෙන දේවල් කියලා. හරි, ඔනාදි ඔයාලියපු ලිස්ට් එක කියන බලන්න, ලැයිස්තුව කියන්න මොනවද ඕනේ කියලා. කෑම බීම ඇඳුම් පැළඳුම් ඔක්සිජන් පාසල් උපකරණ බෙහෙත් ගෙවල් දොරවල් යාන වාහන. බොහොම හොඳයි. එහෙනම් දැන් අපේ පාඩම අපට අවශ්‍ය දේවල් ලැබෙන හැටිනේ. අපිට ඕන කරන දේවල් ලැබෙන්නේ කොහෙන්ද කියලා තමයි අපි හොයන්න යන්නේ දැන් මේ පාඩම. මේක පොතේ. හරි, හොඳයි. එහෙනම් බලමු මේ කියන දේවල්. දැන් අපි කිව්ව මේ ඕන කරන දේවල් ලැබෙන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. හොඳට බලා ගන්න ඕන. හරි, සමහර දේවල් අපිට නිවසින්ම ලැබෙනවා. අපි දැන් හිතමුකෝ එළවලු වර්ග, පලා වර්ග, පොල් නේද? මේ දේවල් අපිට ජීවත් වෙන්න ඕන දේවල්නේ නේද? දාර නේ? මේ වගේ දේවල් අපිට ගෙදරින්ම, ආය වගේ ආදරය, කරුණාව, අන්න ඒ වගේ දේවල් නේද?
ඒවා අපිට නිවසින්ම සපයා ගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන සමහර දේවල් අපිට වෙළඳ පොලේ ගන්න. අපි ජලය වගේ ගත්තා සමහර ළමයේ ගෙදර ඉන්න ජලය ලබා ගන්න ඒක නිවසින් ගන්න නේද? සමහර දේවල් අපිට වෙළඳ පොලෙන් ගන්න සිද්ධ වෙනවා. මොන වගේ දේවල්ද? හාල් නේද? පාරිප්පු, ආහාර වර්ග නේද? බිස්කට්, ඒ වගේ කිරිපිටි, අන්න ඒ වගේ දේවල් ඔන්න අපිට ගිහිල්ලා වෙළඳ පොලෙන්. එහෙම නැත්නම් රෙදි නේද? ඇඳුම්, සපත්තු, මේ වගේ දේවල් අපිට වෙළඳ පොලෙන් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට දැන් විදුලිය වගේ දේවල් පොතේ ආයතනවලින් නේද අපිට මුදල් ගන්න දෙනු කරන්න සිද්ධ වෙනවා සමහර ලාවට නේද? ඒ වගේ දේවල් අපිට ආයතනවලින් තමයි සිදු කර ගන්න වෙන්නේ. අධ්‍යාපනය අපිට අවශ්‍ය දෙයක් නේද? අධ්‍යාපනය කියන්නේ අපිට ඕන කරන දෙයක් නේද? එහෙනම් අධ්‍යාපනය ලබා ගන්න වෙන්නේ පාසල කියන ආයතනේ. අද බලන්න ඖෂධ නේද? ඖෂධ ලබා ගන්න පුළුවන් රෝහලෙන්නේ. ඉතින් රෝහල කියන්නේ ආයතනයක් නේද? එහෙනම් ඖෂධ ලබා ගන්න වෙන්නේ ආයතනවලින් නේද? හරි. එහෙනම් දැන් පුතාලා ලිව්වනේ ලැයිස්තුවක් නේද? අපිට ඕන දේවල් ලැයිස්තුවක් පිළියෙල කරානේ. දැන් ඔයාලා ඒ අවශ්‍ය දැන් අපි උදාහරණයක් බලමු. මිසදී ඔයාලේම පළවෙනි එක කියන්නකො මොකක්ද කියලා අවශ්‍ය වෙන දේවල් වලට. ජලය ජලය. හරි. දැන් ජලය ලබා ගන්න ගෙදර ජලය ලබා ගන්න ගෙදර තියෙන ලිඳ කියන්නේ එහෙම නැත්නම් ජල සම්පාදන මණ්ඩලයේද ගෙදර ලිඳක් තියෙනවද? මිසෙන්දගේ ගෙදර ලිඳක් තියෙනවද? ඔව්. ඔව්. එහෙනම් නිවසින් ජලය ඔයා සපය ගන්න. අපි හිතමුකෝ සමහර තැන් කිල් ගෙවලා ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා ගන්නවා කියලා වතුර. එහෙනම් එයා වතුර ඉස්සරහින් ලියන්න ඕනේ ආයතන මගින්. හරි. අපි හැමෝම රදිනි. රදිනි මොකද ඉස්සරලාම ලියපු කාරණය කියන බලන්න. මුලින්ම ලිව්වේ මොකද්ද? ඇඳුම්. ඇඳුම්. දැන් ඇඳුම් වලට ඉස්සරහින් චෝටි ඉරි කෑල්ලක් අඳිනවා. ඉලක්ක ගහලා ලියන්න ඕනේ. ඇඳුම් ඔයා ගන්නෙ කොහෙන්ද පුතේ? වෙළඳ පොලෙන් නේද? එහෙනම් ඉස්සරහින් ඉලක්ක ගහලා ලියන්න. වෙළඳ පොලෙන් ලබා ගන්නෙ කොහෙන්ද කියලා අපි ලියපු ලිස්ට් එකට කොහෙන්ද අපි ගන්නෙ කියලා දැන් ලියාගෙන යන්නයි යන්නේ. හරි. මට කියන්න සනායා ලියපු පළවෙනි කාරණාව මොකද්ද? විදුලිය. විදුලිය. දැන් පුතා කියන බලන්න විදුලිය ලබා ගන්න නිවසින්ද වෙළඳ පොලෙන්ද ආයතනයකින්? ආයතනයකින්. වෙරි ගුඩ්. විදුලිය කියන අවශ්‍යතාවය ඉස්සරහින් ඉලක්ක ඇන්දා ආයතනයක් මගින් ආයතනයකින්. ඒ විදිහට ඔයාලා ලියපු සියලුම ලැයිස්තුවට ඉදිරියෙන් ඉලක්ක ඇඳලා මෙන්න මේ ආකාර තුනෙන් මොන ආකාරයෙන්ද ඔයා ලබා ගන්න කියලා ලියන්න ඕන. දැන් සමහර ළමයි මම අහගෙන හිටියා ඔක්සිජන් කියලා ලියලා තියෙනවා නේද? වාතය. අන්න ඒ ඔක්සිජන් දැන් නිවසින් දෙන්නේ නැහැ, වෙළඳ පොලෙන් දෙන්නේ නැහැ, වෙනත් ආයතන වලින් දෙන්නේ නැහැනේ. එහෙනම් අපිට මෙතන එකතු කරගන්න වෙනවා නේද? ඒක ස්වභාවික පරිසරයෙන් නේ අපිට දැන් ඔක්සිජන් වගේ දෙයකට ලියන්න වෙන්නේ. ස්වභාවික පරිසරයෙන් අපි මෙතන දාමු. ස්වභාවික පරිසරයෙන්ම ලැබෙන, ස්වභාවයෙන්ම ලැබෙන දේවල් නේද? ස්වභාවික පරිසරයෙන් ලැබෙන දේවල් කීපේ පොත් ඔන්න තියෙනවා. නැත්නම් ඔක්සිජන් වල මේ තුනෙන් එකක්වත් ලියන්න වෙන්නේ නැහැ නේද? ස්වභාවික. මයික් ඔෆ් කරන්නකෝ. මයික් ඔෆ් කරලා කතා කරන්න. ස්වභාවික පරිසරයෙන් කියන්නේ ඔක්සිජන් වලට ලියව. හරි. දැන් ඔයාලා ලියලා තියෙන ලැයිස්තුවටම මේ මාර්ග හතරෙන් කොයි මාර්ගයෙන්ද ලබා ගන්න මේ දේ කියලා දැන් සම්පූර්ණ කරන්න. හරි. එහෙනම් ලියන්න බලන්න. ඔයාලා ඇඳුම් ලියලා තිබ්බා, පොත් ලියලා තිබ්බා නේද? වාහන ලියලා තිබුණා, ඖෂධ ලියලා තිබුණා. හරි. දැන් මේ දේවල් ලබා ගන්න කොහෙන්ද කියලා ඉස්සරහින් ඉරක් ගහලා මේ හතරෙන් කොහමද මොන මාර්ගයෙන්ද ගන්න කියලා ලියන්න ඕන. හරි. එහෙනම් පටන් ගන්න බලන්න දැන්. හොඳයි. එහෙනම් ඔන්න අවශ්‍යතා සම්පූර්ණ කරගත්තේ මොන ක්‍රමයෙන්ද කියලා අපි අහලා බලමු. දම්සෙලොනි. හරි. දම්සෙලොනි ලියපු අවශ්‍යතා සහ
කොහෙන්ද සපුරාගත්ත කියන එකත් මට කියන්න බලන්න. වතුර නිවසෙන් ගස් හරි. විදුලිය ආයතන ඔව් ආයතනයකින්. කෑම බීම වෙළඳ පොලේ හරි. එච්චරයි මම අවශ්‍යතා තුනයිද නෙමෙයි, තව ගොඩක් ලියන්න ඕන. රෙදි තිය, ඇඳුම් තියෙනවා නේද, අධ්‍යාපනය, ප්‍රවාහනය, මේ වගේ තව අවශ්‍යතා රාශියක් තියෙනවා අපිට නේද. හරි, එහෙනම් පොතේ මේ එක එක අවශ්‍යතා සම්පූර්ණ කරගන්නකොට අපිට විවිධාකාරයේ පුද්ගලයන් ඇසුරු කරන්න සිද්ධ වෙනවා. දැන් බලන්න, අධ්‍යාපනය ලබා ගන්නකොට ගුරුවරු ඉන්නවා නේද, වෙළඳසැලට ගියොත් එහෙම වෙළඳ මහත්ම මහත්මීන් ඉන්නවා නේද පුතේ. ඒ වගේ තමයි බස් එකේ දැන් ඔන ප්‍රවාහනේ භාවිතා කරනවා නම් කොන්දොස්තර මහතා සහ රියදුරු මහතා ඉන්නවා නේද. එතකොට අපි හිතමු විදුලිය ලබා ගන්නකොට අපිට ඕන මනු කියවන්න. අපි ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය ලබා ගන්නවා නම් ඒත් මනු කියවන්න ගෙදරට එනවා, බිල දෙන්න එන්නේ නේද. වතුර බිල්, ලයිට් බිල් කියලා කියන්නේ ඔයාලා. ඒව දෙන්න එන කටියට මනු කියවන්න කියලා කියනවා නේ. අපි නිවසක් හදා ගන්නවා නම් අපිට පෙදරේරුවන්ගේ සහාය ඕන වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් අපේ අවශ්‍යතා සම්පූර්ණ කරන ආයතන පුද්ගලයෝ එක්ක අපි ගනුදෙනු කරනකොට, කටයුතු කරනකොට බොහොම සාමකාමීව නේද පුතේ. පත්තර අරගෙන පත්තර මාම එනවා, ලියුම් අරගෙන ලියුම් මාම එනවා නේද. එහෙනම් ඒ හැම කෙනෙක් එක්කම අපි ඉතාමත්ම සුහදශීලීව එයාලට ගිහිලා බනින්න, කෑ ගහන්න, අපේ ගෙදර එහෙම එන්න එපා කියන්න එහෙම කරන්න යන්නේ නේද. මේ අපේ අවශ්‍යතා, අපිට ඕන දේවල් ගොඩාක් තියෙනවානේ. ඒ දේවල් අපි ලබා ගන්නකොට ඇසුරු කරන්න වෙන නේද පුද්ගලයෝ එක්ක පුතේ. අපි ඉතාමත්ම සුහදශීලීව කටයුතු කරන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම ගැටුම් ඇති වෙනවා. දැන් සමහර වෙලාවට ඔන දැකලා තියෙනවා ඔය රෙදි කඩවල එහෙම නේද, ගහ ගන්නවා නේද. සමහර අය බැන ගන්නවා නේද, කටින් බැන ගන්නවා නේ, ගහ ගන්න අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ අපි අවශ්‍යතා පොතේ සම්පූර්ණ කරගන්න යනකොට විවිධාකාර පුද්ගලයන් එක්ක ගැටුම් ඇති වෙනවා නේ, රණ්ඩු දබර ඇති වෙනවා. එහෙම දේවල් වෙන්නේ නැතුව අපි අපේ අවශ්‍යතා, අපිට ඕන දේවල් ලබා ගන්නකොට බොහොම සුහදශීලීව. මොකෝ බලන්න, ඔයාලට එහෙම අත්දැකීමක් තියෙනවා නම් කියන්න. අපේ ගෙදර මාළු මාමාව, අපේ අම්මයි මාළු මාමයි බැනගත්තා. අපේ ගෙදර ලියුම් මාමාව, අපේ තාත්තා ලියුම් මාමට බැන්න. එහෙම අවස්ථා තියෙනවද? අපේ ගෙදර ඔන්න කරන් පින දෙන්න, වතුර පින දෙන්න, මනු කියවන මාමලා ආවා, අපි එයාලත් එක්ක රණ්ඩු කරා. එහෙම අවස්ථා තියෙනවද වල බෙදා ගන්න මාත් එක්ක? එහෙම නැත්නම් වල රෙදි ගන්න ගිහිල්ලා, එහෙම නැත්නම් කෑම කඩේකට ගිහිල්ලා නේද, හෝටලයකට ගිහිල්ලා ගහගත්තා, වැනගත්තා නේද, රණ්ඩු කරා. එහෙම අවස්ථා තියෙනවද කතා කරන්න අපිට නැද්ද? එහෙනම් ඔන්න මේ ඔලගේ යාළුවෙක් හරි එහෙම කියපු සිද්ධියක්, ඔලගේ නෑද කෙනෙක්ට හරි එහෙම දෙයක් වෙලා තියෙනවනම් ඔන්න අපිට බෙදා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම වුණා, මෙහෙම වුණා, ඊට පස්සේ මෙහෙම වුණා, ඊට පස්සේ අර එහෙම වුණා, ඊට පස්සේ අපි ගැහුවා, අපිට ගැහුවා, අපි ගුටි කෑවා, අපි බැන්නා. ඔහොම තියෙනවද කියන්නේ? සමහර වෙලාවට වල දකින්න ඇති ඔය වාහන රියදුරෝ නේද. සමහර වෙලාවට මේ ඉස්සර කරන්න දෙන්නේ නැහැ කියලා හෝන් ගහනවා, ගහනවා, ගහනවා නේද. අවශ්‍යතා සම්පූර්ණ කරගන්නකොට ඔන්න ගැටුම් ඇති වෙන අවස්ථා තියෙනවා, ගැටුම්කාරී අවස්ථා ඇති වෙනවා නේ. අපේ වාහනේ රිද දුන්නේ නැහැ කියලා ගහ ගන්නවා සමහර වෙලාවට නේද පුතේ. මේ විදිහට ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව තමයි අපි අපේ ඕනෑ දේවල් ලබා ගන්න ඕනේ. හරි, හොඳයි. එහෙමනම් ඔන්න අපි ඊළඟට යමුද පොලේ. පොලට යමුද? කවුද කැමද පොලේ යන්න? හරි, දැන් ඔයාලා හිතන්න අපි පොලේ යන්නයි යන්නේ කියලා. හරිද? හරි, ඔයාල හැමෝම එන්න ඕන පොලේ යන්න. හරි, දැන් ඔයාලා ලස්සන ඇඳුම් ඇඳලා ඉන්නේ නේද? ඇඳුම් දාන දෙයක් නැහැ. එහෙනම්
වෙළඳ සැලකට එහෙම නැත්නම් පොලකට නේද? ආ යනකොට ගෙනියන්න ඕන අත්‍යවශ්‍යම දේවල් මොනවද? ගරන් එන්න බලන්න. ආ පොලේ යන්න. ඕනම කරන දේවල් ටික අරන් එන්න බලන්න. හරි. සනාය මොනවද අරගත්තේ පොලේ යන්න කියන්න බලන්න. සනාය මොනවද අරගෙන ආයේ පොලේ යන්න. බෑගයකුයි පර්සයකුයි. ඕන බෑගයකුයි පර්සයකුයි අරන් ඇවිල්ලා තියෙනවා. හරි. මුදල් පසුබිය ඕන. මල්ලක් ඕන. මේට අමතරව මොනව හරි දෙයක් සූදානම් කරගත්ත කෙනෙක් කියන නම මට පෙන්නන්න. ගොඩාක් අය. හරි. ඕන තව මොනවද ගන්න? පර්සයකුයි බෑගයකුයි. ඔව්. තමන. මඩු ලිස්ට් එක. බඩු ලිස්ට් එක. කෝ ලිස්ට් එක. කෝ ලයිස්තු. ඕකේ මොනවද කියලා තිර කියන්න බලන්න. පරිප්පු 500යි, හාල් කිලෝ 10යි. ආ එනසල් පොරුදු පොතු. රතු හාල් මිරිස් 50 පරිප්පු 50යි. හරි හරි. තාම 50 විතරනේ දන්නේ. ඉතින් ඒකනේ වැඩේ. හරි. ඔන්න ඔනාදින මේ දේවල් තුන ඇතිලු කඩේ ගිහින් එන්න. තව බලමු බලන්න. ඊට අමතරව මොනව හරි අකුඩ ගත්ත කට්ටියක් ඉන්නවා. කොඩේ ඉතින් අත්‍යවශ්‍ය නැහැ. පොලට ගිහම කොඩයක් ඉල්ලන්නේ නැහැ නේ. කොඩේ ගෙනාවද කියලා නේද? කොඩේ ඕනේ නැහැ කියලා කියමුකො. ඊට වඩා මොනව හරි දේවල් ඕනද? හරි බෑග් එක නම් හැමෝම අරන් ඉන්නවා. දම්සිරණි කියනවා නම් තවත් මොනව හරි ඕනද? දම්සිරණි තව මොනව හරි ඕනද කියන්න බලන්න. සල්ලි ඒකනේ සල්ලි ෆස්ට් එක ගත්තේ. මුදල් පසම්පිය ගත්තේ. පසම්පිය විතර නෙමෙයි සල්ලිත් ඒකට දාලා ගන්න ඕනේ. ඔව් මුදල් ගන්න ඕනේ තමයි. මුදල් පසම්පිය මර ගත්තේ නිසා. හරි. හොඳයි හොඳයි හොඳයි. බොහොම හොඳයි ළමයිනේ. අපිට අනිවාර්යම බෑගයක් නම් තියෙන මල්ලක් තියෙන මොන. දැන් මේ ලස්සන ලස්සන මල්ලු තියෙනවා මේ පොලේ ගෙනෙන අම්මලා. කඩේ පොලේ ගෙනෙන මේ මට පේන ලස්සන මල්ලු තියෙනවා මේ බලන්න. හරි ෂෝක් ඒවා තියෙනවා. කොඩේ අත්‍යවශ්‍ය නෑ පුතේ. කොඩේ අයින් කරන්න. කොඩයක් ඕනේ නෑ අපිට යන්න. මුදල් පසුම්බිය ඕන, මල්ල ඕන. ඊළඟට අර කිව්වා වගේ බඩු ලැයිස්තුව නම් ඕනමයි නැත්තම් නේද? අවලක තාත්තා කඩේ ගිහම බලන්නකෝ. ආම ලැයිස්තුවක් ලියලා දුන්නේ නැති වුණත් එහම තාත්තා කඩේ ගිහම කොහමද? පෝල් 10ක් ගන්නවා නැද්ද බලන්න. ඔයාලගේ තාත්තලා ගන්නව නේද? තාත්තලා මුදල් මේ මුදල් බෑග් එකයි දීලා කඩේ යවුවොත් එහෙම බඩු ලැයිස්තුවක් ලියලා දෙන්න නැතුව තාත්තලා කී පාරක් හෝල් ගන්නවද බලන්නකෝ අම්මට. මොනවද තව ගේන්න කිව්වේ? මොනවද තව ගේන්න කිව්වේ? එහෙම නැත්නම් දැන් අම්මා වගේ පොලේ ගෙන් ආවොත් අයියෝ ලුණු කැට ඉවර වෙලා අමතක වුණානේ ගන්නව කියලා හිටිය ශික්කේ. අයියෝ මිරිස් ටික කොටා ගන්න කොත්තමල්ලි ගේන්න හිටියා අමතක වුණානේ. අයියෝ සබන් ඉවරයි නේද? සබන් ටික ගන්න අමතක වුණානේ. ඔහොම අමතක වුණා අමතක වුණා කියනවා අහලා තියෙනවද? ඔයාලගේ අම්මා හරි තාත්තා හරි ගිහින් ආවහම අයියෝ අමතක වුණා, එක ගන්න අමතක වුණා, මේක ගන්න අමතක වුණා කියලා කියලා තියෙනවද? එහෙම අමතක වෙන්නේ ඇයි ඒ බඩු ලැයිස්තුව ලියාගෙන යන්න නැති වුණහම නේද පුතේ? එහෙනම් අපි අනිවාර්යෙන්ම වෙළඳ සැලට, වෙළඳ පොළට යාමේදී රැගෙන යා යුතු දේවල් තුනක් තියෙනවා. අපි ඒ තුන මෙන්න මේ විදිහට බලමු. වෙන්න තියෙනවා මුදල්, බඩු ලැයිස්තුව, බෑග් එකක් හරි මල්ලක් හරි අපි අරගෙන යනවා. මේ තුන ගෙනියනවා නේද? මේ තුන එකක් හරි නැතුව ගියොත් මොකද වෙන්නේ? බඩු අරන් ගෙන මුදල් ගෙනෙච්ච නැත්තම් කොහමවත් ගන්න බෑ නේද? බඩු ලැයිස්තුව ගෙනෙච්ච නැත්තම් ඔන්න අමතක වෙච්ච දේවල් ගොඩයි. බෑග් එකක් හෝ මල්ලක් ගෙනිච්ච නැත්තම් එහෙම අපිට ඕන කරන දේවල් ඔක්කොම ටික දාගෙන එන්න විදිහා නැතු වෙනවා. ඊට ෂොපින් බෑග් ගොඩයි නේද? බඩු වලට වඩා ෂොපින් බෑග් ගෙදර තියෙනවා ඊට පස්සේ. හොඳයි. ඔන්න එහෙමනම් අපි වෙළඳ සැලට, වෙළඳ පොළට යාමේදී අනිවාර්ය රැගෙන යා යුතු දේවල් තුන මං හිතනවා ලියා ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට මතක තියේ සටහනක් එකතු කරගමු අපි පාඩමෙන් පස්සේ. හොඳයි. දැන් ඔන්න ඔයාලට මේ අපේ ළමයි ඉක්මනින් හඳුනාගත්ත නිසා මම මේ ආයතන පෙන්වුවේ නැත්තේ.
හරි අපිට ඕන කොටසක් පුංචි කොටසක් වලට පෙන්නන්න තියෙනවා. සමහර දරුවන්ට ඕන ආයතන කියන්නේ මොනවද කියලා නේද? තේරෙනවා වෙන්න පුළුවන්. අර අපේ අවශ්‍යතා සපුරන බාහිර ආයතන කීපයක් අපි බලමුද බලන්න. හරි. ඔන්න දැන් අපි බලන්න යන්නේ අපේ අවශ්‍යතා සම්පූර්ණ කරන අපිට ඕන දේවල් ලබා දෙන බාහිර ආයතන. වෙනත් ආයතන කීපයක්. ඔයාලා පුතේ මේ ආයතන වලට ගිහින් තියෙනවද කියලා බලලා අත උස්සන්. හරි? ඊට පස්සේ මං අහන්න ඔයාලා ඒ ආයතනට ගියේ මොනවා කරගන්නද කියලා. හොඳයි. බලන්න බාහිර ආයතන පොලිසිය. බලන්න පොලිසිය තමයි පුතේ අපට ආරක්ෂාව ලබා දෙන තැන. නේ? අපේ ගෙදරට හොරු පැන්නොත් අපි පාරේ යද්දි කවර හරි දෙයක් අපි හොරකම් කරගෙන ගියොත් නේද? අපේ දේ හොරකම් කරගෙන ගියොත් නේද පුතේ? හරි ඔන්න ගිහින් තියෙනවා. හරි දිනාදි මට කියන බඩ පොලිසියට කියලා මොනාද ඔයා ලබා ගත්ත අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්තේ මොකක්ද කියන බලන්න පුතේ. සල්ලි හොරකම් කරා කියලා. සාලක සල්ලි හොරෙන් ගත්තට පස්සේ හොරුන් අල්ලලා දුන්නද පොලිස් මාමලා? ආදිනාදි පොලිස් මාමලා ටික අල්ලලා දුන්නද? අපේ මොනවා හරි දෙයක් ඒ වගේ නැති වුණොත් එහෙම පොලිස් මාමලා ගිහිල්ලා පොලිසියට ගිහින් කිව්වහම එයාලා අපේ බඩු ටික නැවත හොයලා දෙනවා නේද? ඒ විතරක් නෙමෙයි, දැන් අපි පාරේ පාර පනිනකොට ඔයාලා ඉස්කෝලෙන් පාර පනින දෙන පොලිස් මාමලා ඉන්නව නේද? අප පරිස්සමෙන් පාර පනිනව නේද? ඒ වගේම අපි වාහනේ යනකොට වාහනේ ට්‍රැෆික් වලට එහෙම අහු වෙන්න දෙන්නේ නැතුව මාර්ග තතපදය අවම වෙන විදිහට එයාලා මුළු දවස පුරාම බලන්න පුතේ මේ අව්වේ අපිට එළියට බැලලා විනාඩි 5ක්වත් ඉන්න කැමති නෑ අපි නේද? ගොඩාක් අව්වයි. හැබැයි පොලිසිය වැඩ කරන මාමලා නැන්දලා අපි වෙන්නේ මුළු දවසම අව්වේ පිච්චෙනවා, රැස්සට තෙමෙනවා නේද, රෑ නිදි මරනවා නේද පුතේ? අපේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඔන්න මේ අය ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේම රෝහල බලන්න අපිට සමහර වෙලාවට ඔපරේෂන් කරන්න වෙනවා නේද? බලන්න රෝහලට ගිහින් තන ළමයි අත උස්සන්න. රෝහල ට ගිහිල්ලා මොනවද කරගන්නේ අපි? ඒක නම් හැමෝම ගිහින් තියෙනවා. එහෙනම් ගිය කට්ටිය හැමෝම දන්නා මොනවද කරගන්න යන්නේ කියලා නේද? බෙහෙත් ගන්නවා. අපි අතපය කැඩුනොතින් නේද? ඔපරේෂන් එකක් වගේ කරගන්න ඕනවද, සැත්කම් සිදු කරන්න ඕනවද? අපි රෝහල මගෙන් තමයි ප්‍රතිකාර ලබා ගන්න. හැමෝම ගිහින් පිර නිසා ඔන්න මම යනවා ඊළඟ අවස්ථාව. විදුලි බල මණ්ඩලය එයාලා කරන්න අපිට විදුලිය ලබා දෙන හදිසි ඔන්න නේද අපේ වයරකම් මීයේ කාලා එහෙම නැත්නම් ඔන්න මොකෙක් හරි ගිහිල්ලා මොන හරි කරොත් එහෙම අපේ ඇතර කරන්ට් එක අපි ඕන රෑක ඕන දවාලක එක කෝල් එකයි දෙන්න ඕනේ නේද? ඒ මාමලා ඇවිල්ලා මොකද කරන්නේ? අපිට නැවත විදුලිය ලබා දෙනවා. හරි විදුලි බල මණ්ඩලයට ගිහින් තියෙනවද සශ්මිත්? අපි අහලා බලමු ඇයි ගියේ කියලා. සශ්මිත් මොනවද විදුලි බල මණ්ඩලයට? බිල ගෙවන්න. බිල බිල ගෙවන්න. බොහොම හොඳයි. අපි හැමෝටම මුළු 24 පැයේම බලන්න 24 පැය එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව යන්නේ නැහැ නේ අපිට නේද? එයාලා අපි වෙනුවෙන් ලොකු සේවයක් සිදු කරනවා. වතුර වෙලට බිලක් ගෙවන ළමයි මෙතන කොබලන වතුර වෙලට බිල් ගෙවන ළමයි ඉන්නවනම් අත උස්සන්න. වතුර බිලක් අපි ගෙවනවා. එහෙනම් ඔන්න ඒ බිල් ගෙවන වතුර එවන පොතේ ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය මගින් වතුර නැතුව ගියත් අපිට උයන්නත් බෑ, කන්න බොන්නත් කන්න වෙන්නේ නැහැ, බොන්න වෙන්නේ නැහැ, නාන්න වෙන්නේ නැහැ, රෙදි සෝදන්න වෙන්නේ නැහැ, මුකුත් කරගන්න වෙන්නේ නැහැ නේද? එහෙනම් ඔන්න මේ හැම අවශ්‍යතාවයක් සඳහාම මේ විදුලි බල මණ්ඩලය වගේම ජල සම්පාදන මණ්ඩලය වැඩ කරන හැම කෙනෙක්මත් අපි වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා. එයාලා වතුර හදිසියේ කපනවා නම් එහෙම අපිට කලින් දැනුවත් කරනවා නේද? මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකම් වතුර එන්නේ නැහැ කියලා
කලින් දැනුවත් කිරීම කරනවා නේද පුතේ? ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අපි ගොඩාක් කෝල් ගන්නවා නේද? එහෙට කෝල් ගන්නවා, මෙහෙට කෝල් ගන්නවා, මැසේජ් යවනවා නේද? එතකොට මෙන්න මේ දුරකථන පහසුකම් සපයා දෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින්. ඒ වගේම ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය සභාවකෙන් පොතේ සේවා සැපයීම ඉඩම් හා සම්බන්ධ දේවල්, ඒ වගේම අපේ අවශ්‍යතා හදිසි සාමාන්‍යයෙන් ඔය ගං වතුර ආවාම නේද? ඒ වගේ මොනවා හරි අපි අනතකොට මොනවා හරි ස්වභාවික විපතක් වගේ සිද්ධ වුණොත් එහෙම මේ ප්‍රාදේශීය සභාව ඒ වගේම අපිට උදව්වට ඉන්නවා. ඒ වගේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය හෙජ් ඔෆිස් එක කියලා කියන්නේ ඔයාලා නේද? එතකොට මේ ආයතනය මගෙන විවිධ ව්‍යාපෘති දුප්පත් අයට පෝෂණ සහනදායී වැඩසටහන් නේද, විවිධ ස්වයං රැකියා වැඩසටහන් පවත්වනවා නේ. ඒ වගේම තමයි ඔයාලගේ උපැන්න උපැන්න මරණ විවාහ ලියාපදිංචි කරන්නේ මෙන්න මේ ආයතනය මගින්. එතන මේ කාර්යාලයන් වලින් සිදු කරන සේවා ඔයාලා දැනගෙන ඉන්න ඕන. හරි. එහෙනම් ඔන්න ඊළඟට අපි යනවා ඉන්ධන පිරවුම්හල. ඉන්ධන පිරවුම්හල කියන්නේ ආයතනයක්. පොතේ ඒ ආයතනයෙන් අපිට මුළු 24 පැයම ඉන්ධන ලබා දීම තමයි සිදු කරන්නේ. කොහොමද ඉන්ධන පිරවුම්හලට ගිහින් තියෙන ළමයි? ඔහේ හරි යමින් ගමන් තෙල් ගහ ගන්න ගිහින් තියෙන ළමයි. ඒ මාමලත් නේ උදේ දවල්ද රෑද කියලා නේ ඕන වෙලාවක අපි වෙනුවේ වැඩ. සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තමයි පුතේ ඔයාලා චූටි නංගිලා මාලිලා ඉන්නවනම් බෙහෙත් විදින ඒවා, ත්‍රිපෝෂ දෙන ඒවා, ඒ වගේම දැන් මේ පහුගිය කොරෝනා වසංගතයේ සමයේ මේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයන් වලට ගොඩාක් නේද එන්නත් නිවැරදිව මුළු ලංකා පුරා බෙදා හරින්න, වෛද්‍ය සේවා සපයන්න, මේ ආදී වශයෙන් විවිධ කටයුතු රාශියක් සිදු කරනවා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින්. හොඳයි. බැංකු, බැංකු කියලා කියන්නේ පොතේ ආයතනයක් අපිට සේවා සපයන ගණනක කිරීම. දැන් බලන්න අපේ ගෙදර සල්ලි තියා හිටියොත් එහෙම සල්ලි හොරු අරගන්න පුළුවන්. ඒ නිසා අපි ගෙදර වැඩිපුර දෙන සල්ලි කියලා බැංකුවේ දානවා නේද? එයාලා ඒව අපිට ආරක්ෂා කරලා දෙනවා. අපිට හදිසියේ කාටද මුදල් යවන්න ඕන නේද? මුදල් යවන්න ඕන, මුදල් ගෙන්න ගන්න ඕනොත් නේද බැංකුව තුළින් අපිට ඒ දේ කරන්න පුළුවන්. අපි හිතනකො යාපනයේ ඉන්න කෙනෙක්ට, ගාල්ලේ ඉන්න කෙනෙක්ට සල්ලි දෙන්න ඕන. ඉතින් යාපනයේ ඉඳන් ගාල්ලට යන්න ඕන නැහැ. බැංකුවට දැම්මහම බැංකුවෙන් ඔන්න ඒ අවස්ථාවේ සම්පූර්ණ කරගන්න අවස්ථාව තියෙනවා. බැංකුවට කෝ ගිහින් තියෙන ළමයි අතවස්සන් බලන්න. ගිහින් තියෙනවා. මේ ඕනෑම ආයතනයක පුතේ නීති රීති පද්ධතියක් තියෙනවා. හරි, මේ තියෙන බැංකුවක් ඔයාලා ගිහින් ඇද ලංකා බැංකුව, සම්පත් බැංකුව, මහජන බැංකුව නේද? මේ ආදී වශයෙන් බැංකු රාශියක් තියෙනවා. මේ ඕනෑම ආයතනයක නීති රීති පද්ධතියක් තියෙනවා. හරි, අපි ඒ ඕනෑම ආයතනයකට ගියාම ඒ නීති රීති පද්ධතියට අනුකූලව තමයි පුතේ වැඩ කටයුතු කරන්න ඕනේ. හරි, මේ වලට සමුපකාරය, සමුපකාරයෙන් ලබා දෙන සේවාව තමයි භාණ්ඩ ලබා දීම. සහන මිලට ගොඩක් වෙලාවට සහන තියෙන මිලටම අපිට ලබා ගන්න සමහර කඩවල ගණන් වැඩි කරලා දෙනවානේ. හැබැයි සමුපකාරය එහෙම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට බඩු මිල අඩුවෙන් ගන්න පුළුවන් තැන කෝප් සිටි කියලා කියන්නේ දැන් ඒ වගේ තමයි. තැපැල් කාර්යාලය මගේ ලිපි ගන්න දෙන දැන් අපිට අවශ්‍ය වෙනවා ලිපියක් යවන්න. ඉතින් අපි යන්න ඕනේ තැපැල් කාර්යාලය නේද පුතේ? ඒ වගේම සුපිරි වෙළඳ සැල්, ඒවත් සේවා සැපීම. මේ සුපිරි වෙළඳ සැල් වලින් පුතේ සියලුම අවශ්‍යතා එකම තැනකින් ගන්න බව, වෛද්‍ය සේවා, ඒ වගේම ආහාර ද්‍රව්‍ය, මිමියඳු වගේ මේ සුපිරි වෙළඳ සංකීර්ණවල විවිධම විවිධාකාරව සේවා, සියලුම ආකාරයේ වූ සේවා සපයන ස්ථාන බවට පත් වෙලා තියෙනවා අද කාලයේ වෙනකොට. ගොඩක් ඔයාලා ගිහින් තියෙනවා නම් දැක බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඔන්න මේවා තමයි පොතේ අපිට සේවා ලබා දෙන ආයතන කියලා කියන්නේ. හරි, හොඳයි. එහෙනම්
ඔයාලගෙන් අහන්න පුළුවන් විදුලිය ලබා ගැනීම සඳහා නැත්නම් විදුලිය හා සම්බන්ධ කටයුත්තකදී අපි සේවාව ලබා ගත යුත්තේ කොමන ආයතනයෙන්ද? විදුලි බල මණ්ඩලය. ලිපියක් යවීම සඳහා අප යා යුත්තේ කොතැනටද? කියවන්න. තැපැල් කාන්තෝරුවට. අධ්‍යාපනය ලබා ගන්න කොතැනටද යන්න ඕන? පාසලට. නේද? හරි. මෙන්න මේ විදිහට අපට සේවා ලබා දෙන ආයතන රාශියක් උදේ අපිට හඳුනා ගන්න. හරි. දැන් අපි පොලේ යනකොට ගිනිජ දේවල් තුන මතකයිනේ. නේද? බෑගෙයි, සල්ලි, ලැයිස්තුවයි, බඩු ලැයිස්තුවයි. නේද පුතේ? හරි. ඔන්න හිතන්නකෝ අපිට මේ බෑගයක් කරන් යන්න බැරුව ගියා කියලා. මල්ලක් කරන් යන්න බැරුව ගියා. එතකොට ගෙදරට ගොඩක් එකතු වෙනවා මොනවද? ෂොපින් බෑග්. නේද? එලවලු ලුණු දැම්මේ ෂොපින් එක, අල දැම්මේ ෂොපින් එක, ලීක්ස් දැම්මේ ෂොපින් එක, කැරට් දැම්මේ ෂොපින් එක. නේද? දැන් කෝඩයක් හරි මල්ලක් හරි ගෙනියන්න බැරුව ගියා නම් ෂොපින් බෑග් ගොඩායි. බඩු වලට වඩා ෂොපින් බෑග් එකතු වෙනවා. නේද? දැන් පොලිතින් කියලා කියන්නේ මේ ෂොපින් බෑග් කියලා කියන්නේ පොලිතින්. පොලිතින් කියලා කියන දේ පරිසරයට හිතකර දෙයක්ද අහිතකර දෙයක්ද? හොඳ දෙයක්ද නරක දෙයක්ද? නරක දෙයක් නේද? කොහොමද මේ පරිසරයට පොලිතින් හොඳ නැති වෙන්න බලපෑම් කරන්න කියලා අපි ඊළඟට ඔන්න බලන්නයි හදන්නේ. බලන්න පරිසරය අපවිත්‍ර වෙනවා. අපවිත්‍ර වෙනවා වගේ පොතේ බලන්න කැතයි නේද? ලස්සනට තියෙන පරිසරය කැත වෙනවා. අපවිත්‍ර වෙනවා. ඒ වගේම තමයි ඔය බෑග් වලට වැස්ස වැහින කාලේ වතුර එකතු වුනහම මදුරුව බෝ වෙනවා. නේද? අනවශ්‍ය දේවල් තමයි සිද්ධ වෙන්නේ මේ පොලිතින් නිසා. කානු දැන් මේ පොලිතින් කියලා කියන්නේ ඉතින් බර අඩුයිනේ නේද? එතකොට මේවා හුලකට ගහගෙන යනවා. ගිහිලා කානු වාසය හිර වෙනවා. කානු වාවේ හිර වුණාම ඊට පස්සේ පොඩි වැස්සක් හැපු ගමන් ගම් වතුර ගලන නේද? වතුර පාරවල් උඩින් දානවා. වතුර ගලාගෙන යන්නේ නැහැ. බහින්න තැනක් නැහැ. ඔන්න එතකොට තව ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. කානු වාවේ හිර වෙනවා. ජලය අපවිත්‍ර වෙනවා. දැන් පොලිතින් ගිහින් ජලාශ වලට එකතු වුණාම නේද? මේවා හොලඟට ගහගෙන ගිහලා අපි දාන්නේ නම් එළියට. මේවා හොලඟේ ගහගෙන ගහගෙන ගිහිල්ලා වැව් වලට, ගංගා වලට නේද? මුහුදට එකතු වෙනවා. එතකොට ජලය මොකද වෙන්නේ? ජලය අපවිත්‍ර වෙනවා, අපිරිසිදු වෙනවා. පසට යට වුණාම පුතේ පස නිසරු වෙනවා. නේද? අපි වගා කරාට වගා සාර්ථක වෙන්නේ නැහැ. කලල් ගෙඩි එන්නේ නැහැ. භූමිය සරු නැති නිසා සත්තු මැරෙනවා. සත්තු මේ පොලිතින් කෑවහම ආහාරයට ගත්තහම නේද? සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති ඔය අලි වගේ එල්බෝ හරක් මේවා කාලා මැරෙනවා. බඩවල් ලොකු වෙලා ලොකු වෙලා නේද? වගා නිසරු වෙලා යනවා. පස නිසර වුණාම ඉතින් වගා කොහොමත් අසාර්ථක වෙනවා. ඉතින් දැන් එහෙනම් පොලිතින් කියලා කියන්නේ භාවිතයට සුදුසු දෙයක්ද නොසුදුසු දෙයක්ද කියලා කියන්න බලන්න අපිට. අපේ ළමයි ෂොපින් බෑග් ගොඩාක් ගෙනල්ලා එළියට විසි කරපුවාම හොඳයිද? ඔයාලා ෂොපින් බෑග් එක දාගෙන යන එක කාලෙ මුදු වෙච්ච ගමන් ෂොපින් බෑග් එක එළියට විසි කරන එක හොඳයිද? හොඳ නෑ, හොඳ නෑ පුතේ. ඒ නිසා අපි ඒව කර මේ පොලිතින් කියන දේ පරිසරයට මුදා හරින්න හොඳ නැහැ. බලන්න මේ පරිසරය කැත වෙලා තියෙන විදිය පේනවද? මේ වගේ තරක ඉන්නවලා කැමතිද? නෑනේ, මේ බලන්න කැත නේද? මේ ඔක්කොම පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් පරිසරයට ඔන්න කානු නේද? වතුර බහින්න මේ කානුවක් නෑ. ඔක්කොගෙම මේ පොලිතින් ප්ලාස්ටික් වලින් වැහිලා නේ. මේ බලන්න සත්තු මැරලා තියෙනවා. කාලා පොලිතින් කාලා බඩවල් දැක්ක දිදිමිලා දිරන් නැතුව ඒ දේවල්. සවු නේද සත්තු? බලන්න මේ ජලය කැත වෙලා තියෙන විදිය, ජලය අපිරිසිදු වෙලා තියෙන විදිය. එහෙනම් අපි පොලිතින් භාවිතය මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕන. පොලිතින් භාවිතය අඩු කරන්න ඕන අපිට කරන්න පුළුවන් දේවල්. දැන් මේ පෝරු සවි කරන්න පුළුවන් නේද? බලන්න මෙම භූමිය පොලිතින් වලින් තොර කලාපයකි නේ. අපිට මෙන්න මේ වගේ දැන් මේ පෝරු සවි කරන්න පුළුවන්. පොලිතින් රකුසා පරිසරය ගිල ගන්නේ. පොලිතින් භාවිතය අඩු කරමු. මෙන්න මේ වගේ පෝරු ඔයාලට තැනින් තැන සවි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කසල බඳුන් වර්ගීකරණය කිරීම. ඔයාලා ඔක්කොම කුණු ගිහලා එකතරට දාන්න එපා. පොලිතින් වෙනම, වීදුරු වෙනම, කඩදාසි වෙනම නේද? අඳිරන නොදිරන විදියට හරි කමක් නැහැ. වෙන් කරලා කසල ඉවත් කරන්න විදියක් ක්‍රමවේදයක් හදා ගන්න ඕන.
හරි එහෙනම් එකක් කිව්වා අපි දැන් මේ පොරු හයි කරන්න පුළුවා සවි කරන්න පුළුවා ඒ වගේම කසල නිවැරදිව වර්ගීකරණය කරලා මෙන්න මේ ආකාරයේ දාන්න පුළුවා. ආ සමහර වෙලාවට ඔය ඔයාලා යන තැන්වල මේ වගේ වර්ගීකරණය කරපු තැන් තියෙනවා. හැබැයි ඔයාලා දාන්නේ නැහැ. ආ වරද්දලා එහෙම තමයි ඔක්කොම එකට අපේ ලේසියට පහසුවට එහෙම තමයි දාන්නේ. එහෙම කරන්න හොඳයිද? නෑ හොඳ නැහැ. නේද මේක ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා දෙයක් කරනවා. එහෙම කරගන්න ලේසි මෙන්න මේ විදියට ආ වෙන් කරලා අපි කසල ඒවත් කරනවා නම් හරි හොඳයි. එහෙනම් ඊළඟට අපි ඊළඟ කාරණාව වශයෙන් ඉගෙන ගමු පොතේ. අපි වෙළඳ පොලකට වෙළඳ තැනකට ගියාම හැසිරෙන්න ඕන ආකාරය. එංගොන්න මම කඩේ ගියා. හරි. කඩේ ගිහලා මං ඔයාලා තව ඔයාලත් ඇවිල්ලා තියෙන බඩු ගන්න. මම මේ කඩේට ඇතුළ වෙන තැන ඉඳන් මුදලාලි මුදලාලි මට හාල් කිලෝ 10ක් දෙන්න කියාගෙන යනවා. හරිද මං කරපු වැඩේ? හරිද මං කරපු වැඩේ? හරිද? නේද? මම මගේ වාරේ දැන් මට කලින් ගියේ පොය ගොඩක් ඉන්නවනේ මම මගේ වාරේ එනකන් ඉන්න ඕන මැද්දෙන් පැනෙන්න හොඳ නෑ නේ ආ මගේ වාරේ එනකන් ඉන්න ඕන අනෙත් අයට කලින් අනෙතර පස්සේ ඇවිල්ලා කලින් බඩු අරන් යන්න හොඳ නැහැ නේද පුතේ ඒ වගේම තමයි දැන් ඔන්න ඔයාලා මගේ ඉස්සරහින් ඉන්නවා කියනකො අයින් වෙන්න කොහොනේ ඒක පැත්තකට වෙන්න අයින් අයින් කියකිය තල්ලු කර කර විසි කර කර යනා බඩු තෝරගන්න හොඳයිද? එහෙම කරන්න හොඳයිද? නෑ අපි අපිට ඕන දේවල් ගන්න ඕන අනිත් අයට හිරිහැරයක් බාධාවක් කරදරයක් නොවන විදියට නේද පුතේ? ආ ඒ වගේම තමයි දැන් ඔන්න මම මගේ පර්ස් එක මෙහෙම තියාගෙන ඔන්න බඩු තෝරනවා. හරි? ආ එකපාරටම ඔන්න බඩු තෝර තෝරනකොට හොරෙක් ඇවිල්ලා පර්ස් එක අරගෙන දුවනවා. අයියෝ මගේ පර්ස් එක දෙන්න අනේ මෙන්න හොරේ කී කිය කෑ ගහලා හරියන්නේ නැහැ නේද මම මගේ බඩ ටික පරිස්සමෙන් තියාගන්න ඕන එහෙම නැත්තම් නැති වෙන්න පුළුවන් එහෙනම් මගේ සහ මගේ මුදල් වල මගේ බඩු වල ආරක්ෂාව ගැන මම සැලකිලිමත් වෙන්න ඕන සමහර වෙලාවට දැන් මම ඕන අල අරගත්ත කියලා එකක් කොහොමද මුදලාලි මං අරගත්තාල කියලා එක නැහැනේ මෙතන තිබ්බේ කී කිය මුදලාලිට බයිනවා නේද මගේ සීනි කියලා එක නැහැ මෙතන. මම ගත්ත හාල් කො. කිය කිය මොදල අය කෑ ගහන. කෑ ගහලා හරියනවද? නැහැ. තමන් ගත්ත නම් බඩු ඒ බඩු ටික තමන් පරිස්සමෙන් තියලා ගන්න ඕන. නේද පුතේ? ආ ඒ වගේම තමයි අපි ගිහම දැන් ඔන්න බඩු තෝර ගන්න. ෂැම්පු එකක් ගන්න කියලා දැන් ඔන්න යනවා. ගිහිල්ලා ඒක හරියද? මේක හරියද? කිය කියා එහෙ බඩු මෙහෙට විසි කරනවා මෙහෙ බඩු මෙහෙට විසි කරනවා හාල් වලින් අරන් ඒකට පරිප්පු දානවා පරිප්පුවෙන් අරගෙන ඒක හරියන්නේ නැහැ කියලා මුං ඇට එකට දානවා ඒව කරන්න හොඳයිද අපි ලෙවල කරන්න හොඳයිද පිටි එකක් අරගෙන ආපෝ ඒ පිටි එක හරියන්නේ නැහැ කියලා වෙන ගොඩක් අස්සෙන් ගිහින් දානවා බිස්කට් අස්සෙන් ගිහින් තියෙනවා අරගෙන යමින් ගමන් හිතනවා අපෝ මේක එපා කියලා හුණතලෙන් තිබ්බා ගියා හොඳයිද එහෙම නෑ බඩු අපි ලෙවල කරන්න හොඳ නෑ නේද මට ඕන දත් බෙහෙත් එකක් ගන්න. මම දැන් ඕන උඩ තියෙන. ගිහිල්ලා උඩ මේව කරනත් අතට බඩ අහංගල ඔක්කොම පෙරලනවා. එකක් ගන්න ගිහින්. හොඳයිද? ආ නැහැ නේද? වෙළඳ සරකට ගියාම වෙළඳ පොලකට ගියාම එහෙනම් ඔය කියන වැරදි කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ඕන තවත් දෙයක් කරන. දැන් මට ඕන අපි හිතමුකෝ මොනා හරි සොයා මීටයක් හරි පපඩම් හරි මොනවා හරි කමක් නැහැ ඕන බල බල ඉන්නකොට ඕන කැඩෙන ඉරෙන මොනවා හරි ඕන හානි වෙන අපි හොරේමකින් එක තියනවද නෑ නේද අපි බඩු වලට හානියක් නොවන විදිහට තමයි බඩු තෝරගන්න ඕනේ ඒ වගේම තමයි සමහර අය හොරෙන් අරන් බෑග් එක දා ගන්න හොරකම් කරන්න හොඳයිද හොරෙන් ගන්න හොඳයිද නැහැ නේද හොරෙන් නම් ගන්න හොඳ නෑ ඔන්න. හොරෙන් ගන්න හොඳක් නෑ. අපි ගත්ත බඩු වලට සල්ලි දීලා තමයි යන්න ඕනේ. හරි දැන් අපි සල්ලි දෙනවා. ඊට පස්සේ ටටා බයි කියලා අපි යනවා යන්න. ඊට පස්සේ මුදලාලි මේ ඉතුරු සල්ලි ගන්න නෝනා. මේ එන්න ඉතුරු සල්ලි අරන් යන්න කියලා ඕන කෑ ගහකට පස්සේ ගියා දුවන් එන්න ඕන. නේද? සමහර අය නම් දුවගෙන ඇවිල්ලා දෙනවා. සමහර අය නම් දෙන්නේ නැහැ ඉතින් තියා ගන්නවා. නේද? තමා මුදල් ලබා දීම සහ ඉදිරි මුදල් ලබා ගැනීම ගැනත් ඔන්න සැලකිලිමත් වැඩ කටයුතු කරන්න ඕන. හොඳයි. ඔන්න අපේ පාඩමේ අපිට ඕන දේ ලැබෙන හැටි පාඩමේදී අපිට කරන්න දෙන මොච ක්‍රියාකාරකම් දෙකක් එකක් තමයි මහන්න තියෙන.
ඉදි කට්ටක නෝලක රෙදි කැල්ල පොයරන් එන්න බලන්න පහන්න එහෙනම් පුළුවන්. අපි නූල් දුවවීමේ ක්‍රියාකාරකම පොතේ කරන්න යන්නේ මේකට අපේ ඉදි කටුවා ඒ වගේම නූලක් අවශ්‍ය වෙනවා. අපි මුලින්ම ඉදි කටුවට නූල මේ විදිහට දාගන්න ඕන. මේ සඳහා අපේ දුවල පුතාලා පාවිච්චි කරන්න ඕන තැපැස්ට්‍රි ඉදි කටුවක් සහ නූල නම් සාමාන්‍ය නූලක් තමයි පාවිච්චි කරන්න ඕනේ. හොඳයි අපි එහෙනම් මේ විදිහට දැන් ඔයාලා ඉදි කටුවට නූල දාන්න පුරුදු වෙන්න ඕනේ. හරි ඔයාලගේ හොඳට ඇස් දෙක පේනවනේ නේද? කොටු කොල කාලා ඇස් පෙනීම හොඳින් සිද්ධ වෙන ළමයි ඉන්න නිසා ඔන ඉදි කටුවට නූල ඉක්මනින් දා ගන්න පුළුවන්. හරි ඉදි කටුවට නූල දැම්මුවට පස්සේ පොතේ අපි අර ගන්නවා රෙදි හැබැල්ලා. මේක අපි තද වර්ණයක නූලක් පාවිච්චි කරනවා නම් ලා පැහැදිලි රෙදි කෑල්ලක් ගන්න ඕනේ. ඒ වගේම ලා පැහැදිලි නූලක් පාවිච්චි කරනවා නම් තද පැහැදිලි රෙදි කඩක් විදියට මාරු කරලා අරගන්න. දැන් ඔන ටීචර් ලා පැහැදිලි රෙදි කෑල්ල කරන් දෙන. ඒ නිසා මම අඳුර වර්ණයේ නූලක් පාවිච්චි කරනවා මේ නූල් දිවවීම කරන්න. ඊට පස්සේ පුතාලා මේ රෙදි කෑල්ලේ කඩඉරි දැන් අර අපි කඩඉරි පොතේ ලිව්ව එකේ පන්තියේ අන්න ඒ වගේ සාමාන්‍ය දුරෙන් දුරෙන් දුරේ මෙන්න මේ විදිහට ඉරි ඇඳ ගන්න ඕනේ. හරි ඊට පස්සේ මොකද කරන්නේ? අපේ ඉදි කට නූල දාලා අවසානට ගැටයක් දාන්න. ගැටේ දාන විදිය දන්නවද ළමයි? නූල යගින් අල්ලලා අපේ මේ දබර ඇඟිල්ල වටේ මෙහෙම ඔතලා මෙහෙම මහපට ඇඟිල්ලත් එක චුට්ටක් හිට මිට කරකවලා ඕ මැද්දාම ඔන්න ගැටයක් වැටෙනවා. හරි ගැටේ දාලා ඊට පස්සේ අපි ඔන්න මහන්න ගන්න. හරි මුලින්ම ඔන්න කෙලවරේ අපි උඩ පැත්තට අරගන්නවා. ඊට පස්සේ අපි අර ගහලා තියෙනවා නේද මෙන්න මේ විදි ඉරක්. අන්න ඒ ඉරෙන් ගත්තා ඒ ඉරේ ප්‍රමාණයට අනිත් පැත්තට ඔන්න අපි අරගෙන ඉදි කට්ට ඇදලා ගන්නවා. හරි ඊට පස්සේ ආයෙමත් අර ඉර තියෙන තැනට අපි නූල දානවා. ඒ විදිහට ආයෙ ඇදලා ගන්නවා. හරි ඊට පස්සේ මේ විදිහට දිගටම අපිට මහගෙන යන්න හැකියාව තියෙනවා. අපිට ඕන රෙදි කෑල්ල ඒ පැත්තට මේ පැත්තට හරවන ගමන් මේ වැඩේ කරන්න පුළුවන්. හරි ඔන්න ඒ ළඟ ඉර පටන් ගන්න තැනින් දැම්මා අදිනවා. ඉර අවසන් වෙන තැනින් ආපහු උඩ පැත්තට මතු කරලා ගන්නවා. ආයෙ ඉර පටන් ගන්න තැනින් ඔන්න ආයෙමත් අපි මේක දැන් කෙලින් අරගෙන යන්න ඕන. ඔන්න ඒ පැත්තට දැම්මා. ආයෙමත් ඉර අවසන් වෙන තැනින් ආයෙමත් අපේ පැත්තට අරගන්නවා. ඔන්න එනම ඔයාලට මෙන්න මේ විදිහට ඔන්න දැන් ටීචර් භාගයක් මහලා තියෙනවා. මේ පේනවනේ. ඒතර ටික ඔන්න මේ විදිහට මහගෙන යන්න ඕන. හරි. මේකට කියන පොතේ නූල් දිවවීම. මොකද කියන්නේ? නූල් දිවවීම. හරි. ඊට පස්සේ අපිට තියෙන මුදා ලස්සන පසුම්බියක් හදන්න. හරි. කවරයක් අපේ උපන්දින කාඩ් එකකට පාවිච්චි කරන කාඩ් එකක් දාන්න පුළුවන් විදිහ කවරයක් නිර්මාණය කරන්න පුළුවන්. සුබපැතුම් පතක් දාන කවරයක් වෙන්න පුළුවන්. මේක ලස්සන ටෑග්ක් ඔතන ලස්සන කවරයක් වෙන්න පුළුවන්. පොතක් වගේ නේද? ලස්සන කවරයක් ඇතුලේ දාලා අපිට දෙන්න පුළුවන්. මේ සඳහා අපිට සීල් මෝස්තර නිර්මාණය කරගත්ත A4 ඵලයක් සහ තවත් A4 ඵලයක් අවශ්‍ය වෙනවා. හරි ඔන නිල් නදී නම් දැනටම පටන් අරගෙන තියෙනවා නූල් දුවවීම නේද? හරි බොහොම හොඳයි. කරලා ටීචරත් වීඩියෝ එකක් එවන්න. හරි අපිට A4 ඵල දෙකක් ඕන මේ ක්‍රියාකාරකමට. එක A4 ඵලයක අපි සීල් මෝස්තර ලස්සනට වණ්ඩක කරලා කෙසෙල් පිත්තක් ආධාරයෙන් මේ ආකාරයට ලස්සන සීල් මෝස්තරයක් ඔයාලට තියාගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපි අනෙත් A4 ඵලයේ ඔන්න දෙකට නමලා සෙන්ටිමීටර එක කොටසක් හරි කපලා අයින් කරනවා ඒ පැත්තට සහ මේ පැත්තට. මේ කවරයක් විදිහට හදාගන්න මෙන්න මේ විදිහට අපි
මේ පැත්තේ නොයි තීරු දෙකක් කපන්නේ මේ යටට තියෙන පැත්තේ හරි උඩ පැත්තෙන් නෙවෙයි උඩ පැත්ත ඉතුරු කරගන්න හරි සෙන්ටිමීටරේ දෙපැත්තෙන් කපලා අයින් කරගන්න ඊට පස්සේ අපි කරනවා පොහොත් දිගේ ඇරලා අපි සීල් මොස්තරේ හදාගත්ත කොලේ තියලා මේකට ඔන්න අලවනවා එතකොට අපි අර කපලා අයින් කරගත්ත කොටසට ගැලපෙන්න ඔයාලා මේ තේල් මොස්තරේ තියන කොලිනොත් කොටස කපලා අයින් කරලා තමයි අරගන්න ඕනේ. හරි. ඔන්න ඇලෙව්වා. දැන් ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට තේල් මොස්තරේ උඩට ඉදින්න මෙන්න මේ පැත්ත නැමුවා. ඊට පස්සේ තමයි තේල් මොස්තරේ යලවා. හරි. ඊට පස්සේ ඔන්න මේ පැත්තත් එහෙමයි. මේ තේල් මොස්තරේ උඩට ඉදින්න අපි කවරේ ඉස්සල්ලාම අලවලා ඊට පස්සේ සීල් මොස්තරේ කොලේ තියලා ඔන්න අලවනවා ඊට පස්සේ පුතාලට පුළුවන් මොනව හරි යාළුවෙක්ට දෙන දෙයක් මේක ඇතුළට දාලා ටිකක් ගාලා අලවලා දෙන්න හරි හොඳයි මේකත් ඔයාල ගෙදරදී හදන්න උත්සාහ කරන්න ඕන මේකට ගම් පතුරු සීල් මොස්තරයක් තියපු කොලයක් ආදී වශයෙන් අපිට ඕනේ වෙනවා හරි ඔයාලා දන්නවද ඉබ්බට කොක්කු දෙන්නේ උදව් කරපු කතන්දරේ අර ලස්සන විලකට යන්න දන්නවද දන්න කෙනෙක් ඉන්නවනම් මං කියන්න අවස්ථාව දෙනවා හරි දන්න ළමයෙක් ඉන්නවනම් හත උස්සන්න බලන්න ඉබ්බගේ කොක්කු දෙන්නගේ කතන්දරේ දන්න කෙනෙක් ඉන්නවනම් හත උස්සන්න හරි සනාය දන්නවලු වෙන සනායට දෙන අවස්ථාව ඉබ්බගේ කොක්කු දෙන්නගේ කතන්දරේ ඉදිරිපත් කරන්න අන්මියුට් දාලා කියන්න. ඔන්න එක මත්තක රටක ඉබ්බෙක් හිටියා. ඒ ඉබ්බට ලොකු තිබහක් ආවා. එයා ගඟක් වැන් ගියාට පස්සේ ගඟේ වතුරෙන් හිඳිලා. ඊට පස්සේ එයා දුකින් හිටියා. ඊට පස්සේ කොක්කු දෙන්නෙක් ඇවිල්ලා කිව්වා ඒ ඉබ්බ යාළුවේ අඬන්නේ ඔයාට වතුර බොන්න විලක් නැද්ද? මම දන්නවා විලක් තියෙන තැනක් ඒක නිසා මං ආව එකයි යන්නම් කියලා. ඉබ්බා කිව්වා මම යන්නේ හැමින් ඒක නිසා ඔයගොල්ලෝ ඉක්මනට යනවනේ මං කොහොමද ඔයගොල්ලෝ එක්ක යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා අපි කෝටුවක් ගෙනල්ලා ඔයා කටින් වල යන්න හැබැයි කට අරින්නේ නැතිව කියලා කිව්වා. ඊට පස්සේ කෝටුවක් ගෙනල්ලා ඒගොල්ලන් එකක් දෙන්න ඊට පස්සේ ඉබ්බව ඉබ්බට කටල්ලින්න පා කියලා ඊට පස්සේ කට තියාගෙන කට මෙහෙම කෝටු අල්ලගෙන අත් දෙකෙන් කෝටු අල්ලගෙන කරවා කටින් කෝටු අල්ලගෙන යන්න කියලා ඊට පස්සේ ළමයි ටික පිටණියක සෙල්ලම් කර කර හිටියා ඊට පස්සේ ඒ ළමයි ටික මේ කිව්වා අන ඉබ්බෙක් කුඩින් යනවා අන ඉබ්බෙක් කුඩින් යනවා කියලා. එතකොට ඉබ්බට හොඳටම කේන්ති ගිහිල්ලා කට ඇරියා. ඊට පස්සේ බිම වැටුණා. ඊට පස්සේ කට කැඩිලා ඊට පස්සේ නෑරුණා. මේ විදිහට ඔන්න අනිත් අයට උදව් කිරීම ගැන කියන කතන්දරයක් තමයි මම ඉදිරිපත් කරන්න කියලා බොහොම හොඳයි සනහ අපි පොඩි අර ගහමු එයාට. කතන්දරේ උනේ මෙහෙම පුතේ. දැන් ඔයා අහලා තියෙන කතන්දරේ ඉබ වැරුණානේ. මේ කතන්දරේ විදිහට එක විලක් තිබ්බා ඔය විලේ ජීවත් වුණා ඉබ්බේ. ඉතින් මේ විල එන්නේ එන්නේ හිඳෙන්න ගත්තා විලට මාළු කණ්ඩායම් කොක්කු දෙන්නේ කතා වෙනවා. විලේ වතුර හිඳිලා දැන් ඉතින් කරාට දෙයක් නැහැ අපි වෙන විලකට ගිලිලා යමු කියලා ඒක අහගෙන ඉන්නේ ඉබ්බා කියනවා අනේ මාව දාලා යන්න එපා මාවත් අරගෙන යන්න කියලා. ඉතින් ඔයා කොහමද අපි අරන් යන්නේ කිව්වහම ඔන්නේ එක කොකෙක් කියනවා අපි කෝටුවක් අරන් ඉබ්බට හපා ගන්න කියලා එකගෙන යමු කියලා. ඊට පස්සේ කොහොම හරි කියනවා කොන්දේසියක් දාන්න හැබැයි කටාරින්න එපා අපි ආරි තැනට විරගාවට යනකම් කියලා. ඊට පස්සේ ඉබ්බා කියනවා හරි හරි මම කටාරින්නේ නෑ කියලා. හරි. ඊට පස්සේ කොහොම හරි ඔන්න කෝටුව හපාගෙන කොක්කු දෙන්නා කටෙන් කෝටුව දෙපැත්තෙන් අල්ලගෙන දැන් ඔන්න අරගෙන යනකොට පිටුනියක සෙල්ලම් කරමින් හිටිය ළමයි වගේ ඔන්න කෑ ගහන ගන හූ හූ මෙන්න ඉබ්බෙක් අහසෙන් ඉගිල්ලෙනවා කියන. ඊට පස්සේ මොකද කරන්නේ ඉබ්බා කටාරිනවා අර ළමයිට බයින්ද හිතාගෙන එයා පිදුරු ගොඩකට තමයි වැටෙන්නේ. කොක්කු දෙන්නා ඉතින් හරිම දුකෙන් විලගාවට ගිහිලා ආයත්
යාළුවා මොකද කියලා බලන්න ඇවිල් බලනකොට යාළුවා හිටියා පිටරකොඩේ. ඊට පස්සේ ආපහු යා විදුල ගාවට එකගෙන ගියා. ඔක තමයි කතන්දරේ. දැන් යාළුවාට උදව් කිරීමේ හොඳ පුරුද්ද අපි ළඟ තියෙන්න ඕන කියනක පුතේ අපි මේ කතන්දරේ ඉගෙන ගන්න ඕන. දැන් අපිට යාළුවන්ට කරන්න පුළුවන් උදව් මොනවද? ඔයාලා මොනවද යාළුවන්ට කරලා තියෙන උදව්? ආ සාශ්මිත් මොනවද කරලා තියෙන යාළුවන්ට උදව්? යාළුව වැටුනාම පස්සේ බෙහෙත් දැම්මා. නැගිටින් රස දෙනවා, බෙහෙත් දානවා, අපි කෑම බෙදා ගන්නවා, වතුර නැති වුණොත් දෙනවා නේද? පැන්සල මකන කටුරේ වගේ දේවල් නැති වුණාම යාළුවට දෙනවා නේද? මේවා බොහොම හොඳ පුරුදු. අපි හැමතිස්සෙම අනිත් ඇත් එක්ක උදව් කරගනිමින් තමයි ජීවත් වෙන්න ඕනේ. අපි උදව් කරන්න ඕනේ, අපි උදව් ලබා ගන්න ඕනේ නේද? බෙදා හදා ගන්න ඕනේ නේ. සමහර ළමයි කැමති නෑ බෙදා ගන්න නේද? එහෙම වෙන්න හොඳ නෑ. ඔයාලා දන්නවද මෙන්න මේ කවිය බලන්න. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ, පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති, වැඩි කඩන නරක ළමයි හෙම නොවේ අපි. මොකද කිව්වේ? ගහේ දොඩම් ගෙඩි ගොඩාක් තියෙනවා නේද? ඒවා පැහිලා ඉදිලා අතු බිමටම නැමිලා තියෙන්නේ. මේව නැමිලා තියෙනවා දැක්කහම සමහර ළමයි කියලා නේද ඔක්කොම කඩාන 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 බිම දාලා විසික් කරලා නේද යනවා. හැබැයි එහෙම කරන්නේ නරක ළමයි. එහෙම කරන්නේ නැහැ. තමන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය නංගිතයි මට ගෙඩි දෙකක් ඇති, වැඩි ඕන නැහැ. වැඩි කඩන නරක ළමයි නේද? එහෙනම් අපි ඒ හොඳ ගතිගුණ ඉගෙන ගන්න ඕන පොංචි දුවේ පොතේ. ඒ වගේම තමයි බුදුන් වහන්සේ විසින් අනිතර උදව් කරපු අවස්ථා දක්වන ජාතක කතා රාශියක් තියෙනවා නේද පොතේ? පෝතිගත 33 වහන්සේ කතා වස්තුව මත ඔයාලා දන්නවා නම් දෙමාපියන්ගෙන් අහන්න, අහලා දැනගන්න නේද? පෝතිගත 33ට මුළු ඇඟ පුරාම චූටි චූටි පිපිරි ඇවිල්ලා ඒවා චෙටි ටික ටික ලොකු වෙලා මුළු ඇඟම නිකන් අර පෙනේරයක් වගේ හිල් වෙලා සිදුරු වෙලා ගියා මේ තුවාලවලින්. ඊට පස්සේ බුදුන් වහන්සේ මොකද කරන්නේ? ඇවිල්ලා ඇප උපස්ථාන කරනවා නේද? රෝගීන්ට ගිලනුවන්ට උපස්ථාන කිරීම කියන්නේ ඉතාමත්ම වටිනා ගුණාංගයක් බව මේ ශාස්ත්‍රවරුන් පවා දේශනා කරලා තියෙනවා. බලන්න කතා කතාන්තර අහනකොට මේ හැම ආගමක හැම ආගමික නායකයෙක්ම අනිතර උදව් කරපු අවස්ථා තමයි රාශිය මුළු ජීවිතේම කරලා තියෙන අනිතර උදව් කරන එක නේද පොතේ? එහෙනම් අනිතර උදව් කරනවා කියන එක ඉතාමත්ම වටින ගුණාංගයක් බව අපි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න ඕන. හොඳයි. ඉතින් අපි මෙන්න මේ කරුණු කාරණා ආශ්‍රය ඉගෙන ගත දේවල් ඔයාලගේ ජීවිතේ පුතේ ක්‍රියාවට නගන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පාඩම ලියලා පොතේ පින්තූර අලවන එක නෙමෙයි. ඔයාලා ඕනම කෙනෙක්ගෙන් උදව් ගන්නකොට, උදව් දෙනකොට, සේවා ලබා ගන්නකොට ඉතාමත්ම සුහදශීලීව, සාමකාමීව, ගැටුම් ඇති නොවන ආකාරයෙන් අපි ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා නම් අපිට ඕනෑ දේ ලැබෙන හැටි පාඩම හොඳට ඉගෙන ගත්ත ළමයි බවට පත් වුණා වෙනවා. හොඳයි. එහෙමනම් අපි ක්‍රියාකාරකම් කරමින් පාඩම ලස්සනට අරගෙන ආව ඉදිරියට. එහෙනම් පාඩමේ අවසානයේ මෙයයි දරුවනේ, අපි තවත් අලුත් පාඩමකින් මුණ ගැහෙනතුරු අද දිනට අපේ පන්තිය නිමා කරනවා. හැමෝටම ආයුබෝවන්.